අයිබෝන් සත්‍ය નિවැරදිව ප්‍රතිමෙන්න බුතගෙන ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන තොරතුරු විකාශයේ ආරම්භයයි මේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින් විදේශගත ශ්‍රමිකයන් යලි පැමිණීමේදී නිරෝධායන පහසුකම් නොමිලේ මහබැංකුව ස්වර්ණමහල් PLC ව්‍යාපාර කටයුතු අත්හිටුවයි ආහාර සඳහා වන සතුන් වෙළඳාම අත්හිටුවන්නයි ලෝක සෞඛ්‍යෙන් ඉල්ලීමක් අලුත් අවුරුද්ද පිළිගන්න රටම බලාගෙන ඉන්නවා අලුත් අවුරුද්දේ කටයුතු ආරම්භ කරන්නේ සුබ නැකත්වලට මුල් තැන දීලායි හෙට පෙරවරු 2:33ටයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ අද පස්වරු 8:09ට පුණ්‍ය කාලය ආරම්භ වුණා. ඒ අවසන් වන්නේ හෙට පෙරවරු 8:57ටයි. මෙවර ලිපගිනි මෙලවීමේ හා ආහාර පිසීමේ නැකත උදා වී ඇත්තේ හෙට පෙරවරු 6:17ටයි. ලාකොළ පැහැති වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එලකිරි මිස්ටර් කිරිබතක්ද මුංගට කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම සුදුසු බව අවුරුදු නැකත් චාරිත්‍රවල සඳහන්. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයේ යෙදී තිබෙන්නේ හෙට පෙරවරු 7:41ටයි. ලාකොළ පැහැති වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයේ සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන්. ලබන සිකුරාදා පෙරවරු 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටවීමේ නැකතක්ද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට එක් කර තිබීම විශේෂත්වයක්. හිසතල් ගෑමේ නැකතයේදී තිබෙන්නේ ලබන 17වන සෙනසුරාදා පෙරවරු 7:16ටයි. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 19වන සඳුදා පෙරවරු 6:39ට යෙදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සැමට අලුත් අවුරුද්දට සුභපැතීම සඳහායි ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙලෙස කාල්ටන් නිවසට පැමිණියේ. කැවිලි පෙවිලි රැකින මෙසේ පැමිණි මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදව පිළිගනු ලැබුවා. හෙළ සිරිතට මුල් තැන දෙමින් ඥාති හිතමිතුරන් සහ ගම්වාසීන් සමග සිය නිවසේ සිට අවුරුදු සැමරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින්ගේ සිරිතක්. නැගම් පැමිණි ආණ්ඩුපක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා එම මන්ත්‍රීවරුන්ට ඔහුගේ පවුලේ සමාජිකයින්ට මෙන්ම සමස්ත රටවැසියන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කළා. සුසිල් ප්‍රේමචන්ත ලෝහන් රත්වත්තේ ජානක වක්කුමරණ රාජමාත්‍යරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විනුරේ අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් පටන් ගන්න හෙට දවස පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය කියනවා. 9000ක පමණ පොලිස් බල ඇණයක් පැය 24 පුරා එම මෙහෙයුමට දායක වෙනවා. වසරේ රිය අනුතුරු වැඩිම කාලය මේ බවයි පොලිසිය කියන්නේ. ඔරිමේෂ මේ අතර මත්පැන් හෝ මත්ද්‍රව්‍යගෙන වාහන පදවන රියදුරන්ට පොලිස් ඇප හිමිවන්නේ නැහැ. ඊයේ දවසේදීත් රිය අනුතුරු මරණ 8ක් සිදු වෙති බව පොලිසිය තවදුරටත් සඳහන් කරනවා. විමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම අඛණ්ඩව අපි ක්‍රියාත්මක කරනු ලබනවා. පොලිස්පති තුමාගේ විශේෂ නියෝගයක් පරිදි හෙට දවස පුරාම විශේෂ මෙහෙයුමක් තවත් නිලධාරීන් වැඩිපුර යොදවා ක්‍රියාත්මක කරනවා. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයක්ම පාහේ අධික වේගය, බීමත්කම, අපරීක්ෂාකාරී ධාවනය, නොසලකිලිමත් ධාවනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම අවුරුදු කටයුතු අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මද්රව්‍ය වැටලීම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. අයිස් මද්රව්‍ය කිලෝග්‍රෑම් 125ක් අතරංගොඩ ගැනීමේ සිද්ධිය පිළිබඳවද තවදුරටත් විමර්ශන සිදු කරනවා. ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට යම් මද්රව්‍ය තොගයක් මේ ආකාරයට ලැබුණු බවටයි අපට තොරතුරු වාර්තා වුණේ. ඒ තොරතුරු ඔස්සේ දීර්ඝ කාලයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ ආකාරයට මෙම අතරංගොඩ ගැනීම සිදු කිරීමට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ දින සැක්කරුවන් 5 දෙනෙක් අතරංගොඩ ගත්තා. මීට පෙර තවත් සැක්කරුවන් 7 දෙනෙක් කාන්තාවන් 2 දෙනෙක් ඇතුළුව අතරංගොඩගෙන තිබෙනවා. විදේශ රටක සිටින පුද්ගලයින් 3 දෙනෙක් මේ මද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවට දැනට ලැබී ඇති සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මෙය ඉතා දීර්ඝ කාලයක සිට කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක්. මාධ්‍ය නාලිකාවක් විදිහට අපි අවුරුදු සිරිය ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප කරනවා. හැබැයි මේ වගකීම ඉටු කරද්දී අවුරුද්දට gedara ඉන්න යුතුයකම බොහෝ වෙලාවට ඉටු කරන්න අපේ කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ට වෙනුරි බැරි වෙනවා. ඔනිමේෂ ඒ තමයි අපේ වෘත්තීය ස්වභාවය.
අවුරුද්දට ගෙදර යන්නේ නැතුව මාධ්‍ය වකිමිටු කරන අපේ සහෝදර කාර්ය මණ්ඩලය වෙනුවෙන් අද අවුරුදු උත්සවයක් පැවැතුණා. මේක සංවිධානය කළේ අපේ ප්‍රවෘත්ති අංශය. ITN සහෝදරත්වයේ බක්මහා උළෙල ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වුණේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් ඉශාංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ, ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුධර්මන් රදලියකොට, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහතුරුන් ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් ජාති කුරුමයන් සුරකින නාලිකා සම්මානයේ විදිහට අපි මේ කටයුත්ත ඉතා විචිත්‍රවත් අන්දමින් කළා මම හිතන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විදිහට අපි අද පොද දැනකට පත් වෙලා ඉන්නවා මම හිතනවා මේ වසර අපිට තාම යහපත් වසරක් වෙයි කියලා අපි පොද දැනකට අද පත් වෙලා ඉන්නවා නැවතත් අංකයේ ජනප්‍රිය සේම විශිෂ්ට මාධ්‍ය නාලිකාව බවට ගෞරවයෙන් මේ මොහොත ලැබිලා තියෙනවා ඉතාලම ආදර්ශමත් මාධ්‍ය නාලිකාවක් බවට පත් වෙලා මේ පිළිබඳ පෙරමුණාරගෙන අපි කටයුතු කරන එක පොද සතුටුයි ලබන වසරටත් මම හිතන්නේ අපේ විකාශනයේ තෙල්නා විද්‍යාවලොත් ඊළඟ වසරේ පොදුම නාලිකාව බවට පත් වෙන අපිට හැකියාව විතර පැහැදිලිව තියෙනවා ඒක අතිශයෝක්තිය කතා කරන දෙයක් නෙමෙයි ලක්වාසී ලෝවාසී සියලු දෙනාට ස්වාධි රූපවාහිනී මාධ්‍යාලයේ තමුන්නාසේ රැසියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්තුතියි අවුරුදු දවසේ රාජකාරී කරන සියලු දෙනාම එකතු කරගෙන සබුත්මුනි අපි අවුරුදු උත්සවය සංවිධානය කරා මේක එක ආයතනය ඇතුලේ සියලු අංශවල සේවකයන්ගේ නිලධාරීන්ගේ සමගිය සහ සහජීවනය වැඩි කරන්න ගන්න උත්සාහය මේ කවුරුත් නැගත් වලට ජීවත් වෙන්න ඕනේ නමුත් අවදානම් අපේ ඉතිහාසය තුළ මේ ආයතනයට ආවට පස්සේ මේ සියලු දෙනාම මම හිතන්නේ ගැළවෙන්න බැහැ ආයතනය තුළ ඉන්න ආයතනයේ සේවකයන්ට වෙන්නේ අවුරුදු සේවාව වයිකන් දෙක ආරම්භය මේ ආරම්භ ඉදිරියට යන කළ සභාපතිතුමාගේ අපේ නිලධාරීන් වන්දන කරන සහාය වේ ඉතාමත් අගය කරන එක්කම අපේ ප්‍රවෘත්ති අංශයේ සියලුම वैडा राजकारी सामाजिकान सहोद वर्धने नियोज्य सामान अधिकारी सुधर्मन रदलियगुड महता संकल अणुआ सहोद संविधान केरणे हितपुरा सतुट विदाहता गणमीन पेवत्तुनु तरंग रसकट स्वाधीन रूपवाहिनी माध्यजाले सियलु अंश नियोजने करन सामाजिकान सहभागी वुना मेहदी तरंग अंश रसक पेवत्तुनु अतर ईट सहभागी वीमट अपगे सहोदर कार्य मंडले तुल तिबुने दडी उनांदुवाक ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුව බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊයේ පස්වරු පහේ සිට බලපෑත්වෙන පරිදි මත්හිටුවීම් සිදු කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කළේ. තැන්පත් කරුවන්ගේ මුදල් කෝටි ගණනක් අහිමි කළ ETI මූල්‍ය වංචාව ගැන මෙවන විට අධිකරණ කටයුතු සිදු කෙරෙනවා. යතරතුරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ඒ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනවලට අනුවයි. මෙම ආයතනයේ හා එහි මව් සමාගම වන ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේහි ව්‍යාපාර කටයුතු පසුගිය වසරේ ජූලි මාස 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමටද මීට පෙර කටයුතු කෙරුණා. එම අත්හිටුවීම පසුගිය ජනවාරි 12 වෙනිදා දක්වා බලපැවැත්වුණා. මාස 6ක් නිම වුවද මෙම ආයතන යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිසි යෝජනාවලිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩවම පසුබෑමකට ලක් වුණා. මෙම කරුණු සැලකිල්ලට ගෙනයි එහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට මහ බැංකුව තීරණය කළේ. විදේශවල රැඳී සිටින ශ්‍රමිකයන් මෙරට පැමිණීමේදී ඔවුන්ට නොමිලේ නිරෝධායන පහසුකම් සැලසෙනවා කියලා කම්කරු මාත්‍ය දිමාසී පාද සිල්වා මහතා පවසනවා. කුවේටේ සිට ශ්‍රමිකයන් 149 දෙනෙකු දිවයිනට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් හෝටල් පහසුකම් නිරෝධායනයේ සඳහා නොමිලේ මේ ශ්‍රමිකයන්ට ලබා දීලා නිරෝධායනය කළා ඔවුන්ව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන මේ ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අනුව දැනට අපි හෝටල් කාමර 600ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන තියෙනවා. අද කුවේට් රටේ ඉඳන් ආපු කට්ටිය මේ සීල් දෙනාම කිසිම ගෙවීමකින් තොරව ඔවුන්ගේ ගෙවීම් සියල්ලම ගෙවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් වැලිගම පිහිටි හෝටල් දෙකකට ගෙනහිල්ලා නිරෝධායනය කරනවා. මේ තමයි පළවෙනි කණ්ඩායම. වෙනුරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු වෙලා අමුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ ඉන්න රංජන් රාමනායක මහත්මයාගේ සුවදුක් විමසා බලන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අද එහි ගියා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතාත් එක්කයි. නිමේෂ අනතුරුව මාධ්‍ය හැමේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ රංජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක් වගේම නන් අයුරින් ඉමහත් සේවාවක් ඉටු කළ දෙවන්ත යුග පුරුෂයෙක් කියලායි. රංජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක්. එතුමා වෙනුවෙන් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් අරගෙන රංජන් රාමනායක මැතිතුමාට සාධාරණත්වයේ යුක්තිය උදා කරලීම උදෙසා අපි ඉදිරියට පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දේශීය නිෂ්පාදන දියුණු කිරීමත් එක්ක පිටරට වෙත ඇද යන විදේශ විනිමය ඉතිරි කර ගන්න පුළුවන් වගේම රටේ හෙට දවස සුබදායක වීමටත් එය හේතුවක්. මේ බව පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේයි. ඒ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් හදලා තියෙන්නේ කැවුම්ද, කැවුම් බදලා තියෙන්නේ කෝකෙන්ද, කැවුම් බදින්න ඕනේ මී තෙල් වලින් නෙමේද, මී තෙල් වලින් කාපුරට පොල් තෙල් උනේ කොහොමද, පොල් තියෙන්නේ තෙල් ගණ්ඩමද, කණ්ඩ ඕනේ පොල් තෙල්මද, ලංකාවේ මිනිස්සු කෑවේ තෙල්මද, ඉතර මී කියන්නේ තෙල් නෙමේද, ඇයි මී තෙල නැති උනේ, ආහාර වලට සීනි දාන්නම ඕනද, සීනි වෙනුවට දැම්මේ පැණි නෙමේද, පැණි කියන්නේ කිතුල් නෙමේද, කිතුල් කියන්නේ පැණි සහ රා නෙමේද, තිබ්බ කිතුල් වලට මොකද උනේ, දැන් කිතුල් මදින් නැත්තේ ඇයි, තහනම් කළේ කවුද මොකටද, කැවුම කිතුල් පැණියෙන් රස ගන්නවපුවාම රටේ සල්ලි පිට යන්නේ, ඇයි කිතුල් රටේනේ, එතකොට ඒක මී තෙලේ බදලා ගත්තාම රටේ සල්ලි පිට යන්නේ, ඇයි මී මේ රටේනේ, දරයි ගින්දරයි ලිපයි විතරක් රටේ වෙලා පිටිත් පිට රටනම් තෙලුත් පිට රටින් ආනයනය කරලා නම් කැවුම විතරක් අපේ වෙන්නේ කොහොමද, ඒ හින්දා මෙහි හාල් හදපුවාම ඒ හදපු හාලෙන් කැවුම් හදන්න බැරිද, මෙහි මී හදලා ගත්තාම මෙහි මී තෙල් හදන්න බැයිද, මෙහි කිතුල් හදලා ගත්තාම ලංකාවේ කිතුල් පැණි නැද්ද, එතකොට කැවුම රටේ, මම කියන්නේ මේ සමස්තය ඇතුලේ තියෙන දේශපාලන විඥානයත් එක්ක ගත්ත උරුම සભ્યත්වය හදාරන්න ඕන. දා අනුකාරක චාරිත්‍රකරණයක් වෙනුවට සංස්කෘතික සැබෑව ස්පර්ශ කරන්න ඕන. සිංහල දෙමළ අලුත් අවුරුද්ද කෙසේ වෙතත් රටේ අවුරුද්ද හැටියට සමරන්න පුළුවන්. ඒ අවුරුද්ද සමරුවොත් හෙටට වටි. මෙරටේ අපේ රටේ කොරෝනා මරණ සංඛ්‍යාව අද 600 සීමාව ඉක්මවලා ගියා. මෙරටින් මරණ 4ක් අද වාර්තා වීමත් එක්ක සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම අද රෝගීන් 185 දෙනෙක් අලුතින් වාර්තා වෙද්දී 151 දෙනෙක් සුවය ලබා නිවෙස් වෙතත් ගියා. මේ අතර අවසර නැතිව කිසිදු අවුරුදු උත්සවයක් පැවැත්වීම තහනම් බව පොලිසිය අවධාරණය කළා. අන්තර්ජාල සාධකනද අවධානයෙන් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අද දිනේ කොරෝනා මරණවලින් එක් මරණයක් වාර්තා වුණේ මහරගම ප්‍රදේශයෙන්. ඔහු 76 හැවිරිදි අයෙක්. අනෙක් මරණය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකගේ. නාරහිම්පිට ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්ද කොරෝනා හේතුවෙන් මිය ගියා. ගාල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකුද කොරෝනා හේතුවෙන් මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 95,620ක්. ඉන් 91,926 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
එයනුව මේවන විට ප්‍රතිකාර ලැබ මිනිසෙටුණුවේ රෝගීන් 3092 දෙනෙකු පමණයි. රටේ ජනතාව තමයි මේවන විට කොවිඩ් පාලනය කර ගැනීමට රටේ බුද්ධිමත් ජනතාව සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. එමගින් තමයි අපි මේ තත්ත්වය මේවන විට උදා කර ගැනීමට අපිට හැකියාව ලැබුණේ. කෙසේ හෝ අපි දකිනවා යම් කිසි පිරිසක් ඒවට අනුගත වෙන්නේ නැතුව කටයුතු කරනවා. ඉතින් මේක අවසනවන්ත තත්ත්වයක්. අපි මේ දින කීපෙදී අපි කළගෙන ආපු ආකාරයට කළමනා කරගෙන ගන්න හැකියාවක් ලැබුණ නැත්නම් ලබන මාස ආරම්භය වෙන විට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න හැකියාවක් ලැබේ. ඉතින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ යම් යම් අවුරුදු උත්සව පවත්වාගෙන යනවා නම් ඔබගේ ගමට පමණක් සීමා වෙන ආකාරයෙන් පවත්වා ගන්න සෞඛ්‍ය හුරුපුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරලා රටෙන් කොවිඩ් තුරන් කිරීමට සහයෝගය දක්වන්න කියන කොරෝනා වසංගතයේ බලපෑම් මැද අසීරුවෙන් අලුත් අවුරුද්දට සූදානම් වුණු අඩු ආදායම් ලාභීන්ට සහනයක් වෙන්න රජයෙන් රුපියල් 5000ක දීමනාව ලබා දීම අදත් සාර්ථකව සිද්ධ කරනවා. මේ දීමනාව වෙනුවෙන් ප්‍රතිලාභින් තෝරාගෙන තිබෙන්නේ කාණ්ඩ 7ක් යටතේ. රුපියල් 5000 අද්දිනේදී ලබා ගැනීමට නොහැකි වූ අයට ලබන 15 වැනිදායින් පසු ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ එන ප්‍රතිලාභින්ම බැංකුවට එනවට වඩා අපේ නිලධාරීන්ම ගිහිල්ලා ග්‍රාම නිලධාරී වසමටම ගිහිල්ලා මේ ප්‍රතිලාභ ලබා දෙන්නයි. ඒක නිසා යම් ආකාරයකින් හෝ එවැනි කෙනෙක් සිටිනවා නම් රජය විසින් අනුමත කරපු ලේඛනය අනුව අපිට ඒ සියලුම දෙනාට මුදල් ලබා දීමේ කටයුත්තටයි අපි සූදානමින් සිටින්නේ. අපි 15 වෙනිදායින් පස්සේ නැවත වතාවක් අපේ සාමාන්‍ය සුපුරුදු පරිදි අපේ රාජකාරී කටයුතු වල කණ්ඩායම් නිරත වෙනවා. ඒක නිසා ඒ කිසි කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත එම බලකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි ක්‍රියාවට නැංවා ඇත්තේ. සමෘද්ධි ලාභීන් අඩු ආදායම් ලාභීන් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාභීන් සේවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබා දීම සිදුවනවා. බෙන්තර ඇතමුන් නැගූ අසත්‍ය ප්‍රචාර ජය ගැනීමට හැකි වූ බව රාජ්‍ය මාත්‍ය ශිහාන් සීමසිංහ මහතා පවසනවා. රාජ්‍ය සේවය මේ සඳහා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දුන්නා. මම හිතනවා දින දෙකක් ඇතුළත ලක්ෂ 17කට දීමනාව ලබා දීමට හැකි වීමම අපි ලැබපු ජයග්‍රහණයක්. සමහර අය කිව්වා මුදල් ලැබෙන්නේ නැහැ කියලා, මේක බොරුවක් කියලා. මේ සියල්ල අපි ජයගත්තා. අපි 15 වෙනිදායින් පස්සේ ඉතිරි කොටසටත් මේ මුදල් ප්‍රමාණය ලබා දෙන්න කටයුතු කරනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම අද දිනේද බොහෝ ප්‍රදේශවලදී සිදු කෙරුණා. කුරුණෑකල බමුණාවල පුරාණ විහාරස්ථාන භූමියේදීද පවුල් රැසකට එම දීමනාව ලබා දීමටයි කටයුතු කෙරුණේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක සමෘද්ධි ලාභීන් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් සිදු කෙරුණා. අවුරුදු සැමරීමට මෙලෙස දීමනාවක් ලබා දීම ගැන එම ජනතාව රජයට ප්‍රසාදය පළ කළා. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය මෙම රුපියල් 5000 දීමනාව පිළිබඳව අපේ තියෙන්නේ බලවත් ස්තුතියක්. මිනිසුර 5000ක් නෙමෙයි ලක්ෂ ගාණක් වටින වැඩක් තමයි මේ අවුරුද්ද කටේ තියාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිසුර 5000 දීම ගැන මම හිතන්නේ. මේක සත්ව්‍යාවක්. මේක නම් මේ අවස්ථාවේ ලොකුම ප්‍රයෝජනයක්. ඒ වගේම දුප්පත් අපිට ලොකු සහනයක්. බෙතර මෙම 5000 දීමනාව ලබා දීම දේශපාලන වාසී තකා සිදු කරන්නක් බවට විපක්ෂයේ ඇතමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසනවා. රජය මෙවැනි ජනතාවාදී තීන්දු ගද්දී විපක්ෂය ඡන්ද බලාගෙන කරනේවා කියලා චෝදනා කරනවා. මේ වෙලාවේ බොහොම වගකීමෙන් කියනවා ඡන්දයක් පේන තෙක් මානක නෑ. මේක ඡන්දයක් බලාපොරොත්තු වෙන කරන වැඩකටයුත්තක් නෙවෙයි. හුදෙක්ම ජනතාවගේ සිතුම් පැතුම් හැඟීම් තේරුම්ගත්තු අමාරුකම් තේරුම්ගත්තු රජයක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජේ තීන්දුවක් කියන එක අපි මතක් කරනවා. ඓතිහාසික බෙන්ගිරියේ දේවගිරි රජමහා විහාරාධිපති සත්කෝර්ල මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලගනේ සද්ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ිත සරණංකර අතදාසී නායක ස්වාමින් වහන්සේ අපවත් වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අත්තදසී ස්වාමීන් වහන්සේ අපවත් වන විට 79 වෙනුවේ පසු වුණා. උන්වහන්සේගෙන් සිදු වූ ශාසනික හා සමාජ මෙහෙවර ඉමහත් කීර්තිමත් විනයදර නායක ස්වාමීන් වහන්සේ නමක ලෙසද උන්වහන්සේ ප්‍රකටයි.
අපවත් වී වදාළ පූජ්‍ය මලගනේ අත්තදස්සී ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා පස්වරු තුනට බිංගිරිය රජමහා විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට අකුණු අනතුරු වලින් ප්‍රවේශම් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ දිනවල තියෙන්නේ හවස් යාමේ හෝ රාත්‍රී කාලයේ ඇතිවන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් දිවයිනේ බොහෝ පළාත්වල මේ තත්ත්වය තියෙන්න පුළුවන්. තරමක් වැඩියෙන් පවතින පැති හැටියට අපිට සලකන්න පුළුවන් දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ගිගුරුන් සහිත වැසි පවතින්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක්. එම වැස්ස පවතින අවස්ථාවේ තාවකාලිකව තද සුළං ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න මේ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා මේ දිනවල. විශේෂයෙන්ම මේ බක්මා අකුණු කියන්නේ මේ කාලේ තමයි තියෙන්නේ. මේ අකුණු වලින් සිදුවන හානි වළක්වා ගන්න නම් මේ වැස්ස පවතින විට විශේෂයෙන්ම ලෝහමය ද්‍රව්‍ය අඩංගු බහන්ඩ වලින් වැඩ කටයුතු වල නියැලෙන්න එපා. ඒ සමගින් අද නියමිත රාත්‍රී 9:00 ඇතිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නෙමවටපත් වෙනවා. ළමන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පෙරේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. අයබෝන්.